සමාජ්‍ය සංගායින නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සංබුත්දස්සේ නමුතස්සේ භගෙවෙතු අරෙහතු සම්මා සංබුත්දස්සේ නමුතස්සේ භගෙවෙතු අරෙහතු සම්මා සංබුත්දස්සේ. ශ්‍ර්ධාවන්ත සත්පුරුස පෙන්වත්න උදව් දවස වඩා සාර්ථක දවසක් බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය කරන භාග්‍යතුන් වහන්සේ බුදුමුව මඩලින් දේශනා කොට වදාල පරම ගම්බීර වූ උතුම් බුද්ධ භාසිතියෙන් බිඳක් හිමිද්‍ර උදෑසන ශ්‍රවණය කිරීමට අයි සෝදානම් වන්නේ. සමාජය තුළ ජීවත්වෙන කාලපරාසේ තුළ ඔබට අපට විවිධ පුද්ගලයෙන් ආශ්‍රය නිශ්‍රය කරන්ට ලැබෙනවා. ඒ ආශ්‍රී නිශ්‍රය කරන්ට ලැබෙන පුද්ගලයන් යහපත් අයහපත් වසිෙන් වර්ග කරන්ට පුළුවන්. සැබැවින්ම ජීවිත ඔබට වඩාත් ඇසුරු කරන්ට ලැබෙන්ට හැකියාවක් පෝතින්නේ අයහපත් මිනිසුන් සිටින අයහපත් සමාජයක්. ඒ අයහපත අසත්පුරුස ස්වභාවය ඔබ ඒ පුද්ජලයාගේ හඳුනාවාගන්ට හැකියාවක් ලැබෙන්නේ කුමන ආකාරයටද. භාගතුන් වහන්සේ හරි ලස්සනට කොසුල් මහා රජතුමාට පැහැදිලි කරනවා කෙනෙකු පුද්ජලයකු හඳුනවාගන්නේ කොහොමද. ඒ පුද්ජලයකේ හැසිරීම තුළ බාහිර ස්වභාවේ තුළ. ඒ පුද්ගලයාගේ දක්ෂ අදක්ෂ භාවය. අප තීරණය කළයුතු ආකාරය පිළිබඳව භාගතුන් වහන්සේ සත්ත ජටිල සූත්‍රය තුළ ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා. අපි සමාජය තුළ ජීවත්වන කාලපරාසේ තුළ ඔබේ ජීවිතය සාර්ථක භාවය සහ අසාර්ථක භාවය රධාපෝතින්නේ ඔබේ අධ්‍යාපනය ඔබේ පරිනැතිය ඉවගේම තමයි ඔබ සමාජය තුළ ගණුදනු කරන විවිධ පුද්ගල කණ්ඩායම් වලට සාපේක්ෂව ගණුලබන තේරෙනවල ස්වභාවය අනුවයි. කොසුල් මහා රජතුමා බුදුරජාණන් වහන්සේ සමඟ ඉතාමත්ම සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන කටයුතු කරපු භාරතිය සමාජයේ තුළ ප්‍රකට රජ කෙනෙක්. බුදුමුව මඩලෙෙන් යම්තාක් සූත්‍ර දේශනාවන්. එක පුද්ජලයෙක් මුල්කරගන දේශනා කලා නම්, දේශනා කළේ කොසුල් මහාරජතුමාට කෝසල සංයුක්තය කියලා සංයුක්තයක්ම තිබෙනවා භාග්‍යතුන් වහන්සේ කොසුල් මහා රජතුමාට දේශනා කරපු විවිධ සූත්‍ර දේශනාවන්. කොසුල් රජතුමත් හරිම කැමති බුදුරජාණන් වහන්සේ දකින්න. සතුටු සාමීචයේ කතා කරන්න. එවගේම තමයි බුදුරජාණන් වහන්සේත් කොසුල් මහා රජතුමාගේ ජීවිතයේ පිළිබඳව ඉතාමත්ම ධනාත්ම කලෙස සිතපු උතුම් ශාස්ටෝරයාණන් වහන්සේ නමක්. සැමදාම සවස්කාලයේදී කොසු රජතුමා බුදුරජාණන් වහන්සේ මුණගෙහින්ට යනවා. සතුරු සාමීචයේ කතා කරනවා. දාානය සිව්පසය ආද වූ භාගතුන් වහන්සේලාට ආර්ශ්‍රාවකයන්ගේ සෝදුක් විචාරණ යහපත් ගතියක් කො රජතුමාගේ ජේවිතයේ තුළ අන්තර්ගතවෙලා තිබුණා. දවසක් කොසරු මහා රජතුමා තමන් රාජ්‍ය උස්සවයකට සහභාගිවීම සඳහා යන අතරවාරයේදී මිගාර මාතු ප්‍රාසාදී විශාකා විසින් ඉදිකරල දෙන්ට ඒදනු පූර්වාරාමී ඉදිරිපස ද්වාරය සමවස්සුවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ සමීපට පැමණනු කොස රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පෙර පරිදිම සතුටු සාමීචයේ කතා කරනවා. බුදුරජාණන් වහන්සේ සතුව තිබුණු උතුම් ගුණයක් තමයි පුබ් හාසි සහ පුබ්හ භාසී කලකයන්න. පුබ් හාසිකලකයන බුදුරජාණන් වහන්සේ තමයි සෑම කෙනෙක් දිහාම පලොමේෙන්ම ස්සිනාවන්නේ. ජාපිදක්කිනවා. මිනිස්සු එකෙනෙකාට හිනාවෙන්ට හරි අකමැති. ඒ අකමැති ස්වභාවේ රඳාපවතින්නේ ඒ පුද්ජලයාගේ තිබෙන ධනේමත ඒ පුද්ගලයාගේ තිබෙන බලේමත ඒ පුද්ජලයාගේ තිබෙන අධ්‍යාපනය මත තවත් කෙනෙක් සමඟ හිනාවෙන්න අකමැති. එහෙම ගියොත් ඇත්තටම මිනිසාගෙන් පළොමෙන් මතුරු දහංගලා යන්නේ හිනාව. සමාජ අපි දැකල තිබෙනවා මිනිස්සු වර්තමානයේ තුළ ඉතාමත්ම අඩුවෙන් තමයි හිනාවෙන්නේ ඒ හිනාසින මූන කොයි තරම්නං හෙමිදරෙ උදෑසන ප්‍රිය උපදවන දර්ශනයක්ද ඔරුුවගෙන බිම්බලාගෙන යන මිනිසුන් තමයි සමාජය තුළ අපට නිරන්තරයෙන්ම දකින්ට ලැබෙන්නේ නමුත් අපට අන්නය සමග සිනාසිලා කටයුතු කරන්ට පුළුවන්නම් සැබවින්ම ඔබ අන්නයට ප්‍රිය උපදවන පුද්ජලයෙක් බවට පත්වෙනවා මහා බද්්‍ර කල්පයේ පහළෝනු සිව්වන ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ආරාමයට පැමිණණ සෑම කෙනෙක් දියාම පළොමේෙන්ම බලල සිනාසුනය. සතුරු සාමේචය කතා කරන්න ආරම්භ කරන්නේම භාග්‍යගතුන් වහන්සේ උන්වහන්සේ දෙක නිසා කියනවා පුබ්හ බාසී කියලා බුදුරජාණන් වහන්සේ පළොමීන්ම කතා කරන්නින් දැන් ඔබ හිතන්න ඔබේ නිවස තිබෙන ගෙවල්වල බොෝධදිනෙක් උබස් සඟ තරහනම් වෛරේම්නං ඉන්නේ ඔබට කතා කරන්ට හැකියාවක් ලැබෙන්නේි නෑ. ඒ පුද්ගලය දිහා බලල ඔබට හිනාවෙන්ට විදියක් නෑ. හේතුව අපි අර සිත තුළ ගොඩනගාගෙන තිබෙනවා මානය. ඉරිශියාව. ක්‍රෝධය වැනි අයහපත් අගෝචර මනෝභාවයා. නමුත් අපිේව චර්යාත්මක වසිෙන් බාහිරවසියෙන් පෙන්නුම් නොකලත් අභ්‍යන්තර වසයෙන් මනස තුළ එබඳ අක්කුසල මනෝභාවයක් ඔබ දෛනෙක වසයෙන් කරදරයට පීඩාවට දුකට පත්කරනවා සමාජය තුළ බොහෝ බොහෝසයින් දුකට පත්තුවන්නේ තමන්ගේ ප්‍රශ්න නිසා නෙමින් අනුන්ගේ ප්‍රශ්න නිසා තමයි බොහෝ දෙනෙක් දුකට පත්වන්නේ කල්පනා කරන්න කනගාටුවට පත්වන්නේ අනේ මම මේ විදියට හිටිය නම් හොඳයිනි අල්ලපුගෙදර කෙනා එහෙමනක් ඇයිමට මේවිදියට ඉන්ට බැරි කියලා. අර තමන්ට තිබෙන ප්‍රමාණය ඉක්මවා තවත් කෙනෙකුගේ ආදේශ මත. කටයුතු කරන්ට උත්සහකිරීම තුළ ඒ පුද්ගිලයාගේ භෞතික අසාර්ථකත්වය රදාාපෝතිනවා. ආධ්‍යාත්මික පිරිහීමට ලක්වීමක් දකිනවා සමාජයත් තුළ මිනිසුන්ගේ තවත් කෙනෙක් ආදේශ කරලා, තමන්ගේ ජීවිතය දෙස බැලීම. ඔබට ආදේශ කල බලන්ට පුළුවන් හැකියාවක් තිබෙන්නේ බුද්ධරත්නය ධම්මරත්නය සංගරත්නය ජීවිතයට ආදේශකොට ප්‍රායෝකික ලෙස දකිින්ට හැකියාවක් ලැබෙනවනං ඔබ ආධ්‍යහත්මකවසිං ජෑගග්‍රාහහි පුද්ජලයෙක් බවට පත්වෙනවා. තින් කොසුල් මහා රජතුමත් බුදුරජාණන් වහන්සේට බන්ධනාමාන කරලා සතුටු සාමීචයේ. කතා කරකර සිටින අවස්ථාව තුළ බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපසිං අභිමුකෙන් යනවා ඒක සාටකයෝ හදදිනෙක් නිගන්ටයෝ හදදිනෙක් ජටිලියෝ සද්ධිනෙක් පරිබබ්‍රාජිකෝ සද්ධිනෙක් ආදී වසයෙන් ජටිල තවස්ධම්පුරණ සදධනෙක්. බුදුරජාණන් වහන්සේගේ අභිමුකයිෙන් ගමන් කරනවා. මේ ගමන් කරනකොට කොසුල් මහා රජතුමා මේ සද්ධිනාටම වන්දනා කරනවා මම කොසුල් මහාරජතුමා, මම කොසුල් මහා රජතුමා කියලා තෙවරක්ම තමන්ගේ නාමේ ප්‍රකාශ කරමින් අර ජටිල ධර තවස් කණ්ඩායම් සද්ධනාට කොසොල් රජතුමා වන්දනා කරනවා. වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා, මේ ලෝකේතුළ යම් සාාන්තපදයක් නිවනක්. ස්පරසකොට ජීවත්වෙන උතුමන් වහන්සේලා පිරිසක් සිටිනවනං බුදුරජාණන් වහන්ස මම වන්දනා කළේ ඉඹඳ පිරිසකටයි මේ තමයි භාර්තයේ ජීවත්තින යහාර්ථය අවබෝධ කරගත්ත උතුමන් හා සමාන පුද්ගලයෙන් කණ්ඩායම් හත බුදුරජාණන් වහන්සේ කොසුල් මහා රජතුමාට පැහැදිලි කරනවා ඔබ වැනි ගිහි ජීවිතයක් ගත කරන මල් ගඳ සුවඳවිලුම් පරිභෝජනය කරන ගෙහි පුද්ගලය කොහොමද තේරණය කරන්නේ ඒ පුද්ජලයාගේ ස්වභාවය පිළිබඳව. මෙයා මෙබොදු තත්ත්යට පත්වෙලා මේ පුද්ජලයා ළඟ මෙබොඳ ආධ්‍යාත්මික. ගුණධර්ම රදාාපෝතින්නේ කියලා උබ කොහොමද පූරවසයෙන් නිගමනය කරන්ට ලක්වන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කොසෝ රජතුමාට කාරණා හතරක්. හරි ලස්සනට පැහැදිලි කරනවා පූර්වසෙන් කුමන ආකාරිටද කෙනෙකුගේ ජේවිතය පිළිබඳව යම් තේරණයක් ලබාගන්නේ කියන ආකාරය පිළිබඳව හරි ලස්සන සෙන් කතාවක් තිබෙනවා මෙ සෙන් ආරාමි හිටියේ ලොකුහාමුදුරුවයි පොඩිහාමුදුරුවයි විතරයි ලොකුහාමුදුරුවන්ට තවත් පන්සල් තුන හතරක් තිබුණ නොත් මේ ලොක මුදුරුව පොඩි හා දුුවස් සමඟ තමයි නිරන්ත්‍රයෙන්ම වැඩ සිටියේ. පොඩිහාමුදුරුව පැවදි වෙලා අවුරුදු දහයක් ගත වුණ. අවුරුත් දහයක් ගතවෙලා හොඳට ධර්මය ඉගෙනගෙන ධර්මය පිළිබඳව දැනුම අවබෝධය තිබුණු කෙනෙක් තමයි මෙ සෙන් පන්සලේ හිටපු පොඩිහාමුදුරුව. දැං පොඩිහාමුදුරුව ගිහිෙල්ලා ලොකුහාමුදුරුවන්ට කියනවා නායක හාමුදුරණේ මට බණකන්ට ඕනි. මට වෙනත් පන්සලක විහාරාධීපතිවෙලා කටේදු කරන්ට අවශසයි. දැන් මට ධර්මය පිළිබඳව හොඳ දැනුමක් ප්‍රාමාණික අවබෝධයක් මගේ ජීවිතයට තිබෙනවා. මේ නායක හාමුදුරුවෝ මේ පොඩි හාමුදුරුවන්ට හරි ලස්සනට පැහැදුලි කරනවා උන්වහන්සේ ජීවිතයට ලබාගෙන තිබෙන අවබෝධයෙහි ප්‍රමාණය පිළිබඳව කියනවා අර බුදුකුටිහි තිබෙන බුදු පිළිමේ ඉදිරිපස තිබෙන පහන් තිබෙනවා දෙපැත්ත පන්සය පන්සීය දාහා. මේ පහන් දාහා මට පත්තු කරලා පෙන්ටන්න ඕනි. ඒ පෙන්නන්න නම් මං ඔබට ගිනිකූරක් පත්තු කරලා දෙනවා ඒ ගිනිකූර අරගෙන ගිහිල්ලා අර පහන් දාහම පත්තු කරන්න ඕනි අතට පහනකුත් දුන්නා නායක හාමුදුරුව මේ පොඩි හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවෝ ඉස්සෙල්ලාම නායක හාමුදුර ගිනි පෙට්ටෙන් ගිනිකූරක් කරගෙන පත්තු කර අතට දීල කිව්වා අර පහන් දාහම පත්තු කරලෙන්ට කියලා ඉතාමත්ම වේගයෙන් දුවගෙන ගියා දුවගෙන යනකොට සුළග නිසා ඒ ගිනිකූර නිවිල ගිය ඉරස් ආපහෝ නායක හාමුදුර ලඟට ඇවිල කියනවා ඒ ගිනිකූර නෙවන කියලා නැවතත් ආපහෝ ගිනිකූරක් දෙනව පත්තු කරලා හරි දැංගිහිල් අර පහන් දාහම පත්තු කරන්ට කියලා. ඉට පස්සමි පොඩි හාමුදුරු ගිනිකූර පත්තු කරගෙන, කලින් ගිනිකූර නිෙවුණා වේගෙන් දුවගෙන ගේ පුනිසා සුළඟට. දෙවෙන ගිනිකූර හිමින් හිමිං යනවා පහන්ටික ළඟට යනකොටම ගිනිකූරේ ප්‍රිමාණයේ දැල් වෙලා නිමාවට පත්වෙලා ගිනිකූර නිවිල ගියා. මු පහන්දාහා පත්තු කරගන්ට බැරවුුණා. ආපොහො නායක හාමුදුරු ළඟට පැමිණුණ ගෙනකූර නෙවුණා නමුත් අතේ පහනක් තිබෙනවා. නායක හාමුදුර අතර පහනක් දුන්නා අර පහන් දාහම පත්තු කරන්න. නැවතත් ලොක හාමුදුරු අර පොඩි හාමුදුරුවන්ට ගෙනකූරක් පත්තු කල දුන්නා පොඩි හාමුදුරු තුංගෙන අවස්ථාාවදී. අර තමන්ගේ අතේ තිබුණු පහන ඉස්සෙල්ලාම පත්තු දල්ුව ගත්තා. දල්ලුවගෙන ඒ බුදුපිළිම වහන්සේ ඉදිරියට ගිහිල්ලා දෙපැත්තේ තිබෙන පහං පන්සීය පන්සය දාහම අර පහනේ ආලෝකෙන් දල්ලුවන්නට යෙදුනා. පොඩි හාමුදුරු කල්පනා කළ තමන් ඉස්සෙල්ලාම ආලෝකමත්තෙන් තවස්ස වෙනවා. තමන් ඉස්සෙල්ලාම ධර්මේ තුළ ප්‍රායෝගික භාවය ඇතිකරගන්ට අවස්ස වෙනවා. දක්ෂභාවයට පත්තෙන්ට අවස්ස වෙනවා. අන්න පොඩිහා මුදුරෝ අර පහනිින් පහන් දාහමදි පැත්තේ පත්තුකර. එනිසා පීතරම් ඔබ ධර්මයේ ශ්‍රාවකේක් බවට පත්වනත් ධර්මය කොතරම් කටපාඩන් කළත්. ඔබේ බාහිර ස්වභාවේ දකිින්ට පුළුවන් ඔබේ ආධ්‍යාත්මික ස්වභාවයට සාපේක්ෂව. එනිසා සුද්ධි අසුත්ති පච්චත්තං නාඥ්‍යමං්‍ය විසෝදී. බාහිරෙන් දැක්ක දුටු පමණින්. ඔබ යහපදද ඔබ යහපත්ද සත්පුරුසද අසත්පුරුසුද කියලා. පූර්වසයෙන් නිගමනය කිරීමේ හැකියාවක් රදාාපෝතින්නේනෑ. බොරුවට සවුරුදාගනින්ට පුළුවන්. වර්තමාන සමාජයේ තුළ අපි දකිනවා බොහෝසයෙන් සමාජයේ තුළ මමාජනය ඇතිකර ගනිමින් බොහෝ පිරිසක් සමාජයේ තුළ ජීවත්වෙනවා එයය හඳුන්වන්නේ. සත් ධර්මක ප්‍රතිරූපකයෙන් විදියට. භාගගතුන් වහන්සේ පොසුල් මහා රජතුමාට හරි ලස්සනට පැහැදුලි කරා තමන් ආලෝකමත්ව අන්නයි දෙස බලන ආකාරය පිළිබඳව. තමන්ගේ ආලෝකයේ තුළින් අන්නයිගේ ජීවිත ප්‍රභාස්වරභාවයට පත්කරගන්නේ කොහොමද කියන කාරනාව මේ සත්ත ජටිල සූත්‍රයේ පුරාවටම. භාගගතුන් වහන්සේ හරි ලස්සනට පැහැදුලි කරනවා මහාරජතුමනි ඔබ පළමීෙන්ම සිතන් අවස්ස වයෙනවා යම් පුද්ගලයකු ඇසුරු කරනකොට සංවාසේනකෝ මහාරාජ සීලංවේදි තබ්බං. ඒ පුද්ගලයා සිල්ලුවත් කෙනෙක්ද ඒ පුද්ගලයා ගුණගරුක කෙනෙක්ද ඒ පුද්ගලයා යහපත් කරෙක්ද කියලා දවසිං දෙකින් දැක්ක දුටු පමණින් රජතුමනි ඔබට නිගමනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. සංවාසේනකු මහාරාජ සීලංවේ දිිතබ් බං. ඔබ කාලයක් ආශත්‍රී නිශ්‍රය කරන්ට වෙනවා. ගවසක් සතියක් මාසයක් වසරක් වසර ගණනාවක් සමහර පුද්ගලයෙන් ඇසුරු කළත් ඔබට හනුරාගන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ ඒ පුද්ගලයාගේ සැබෑස්භාවය පිළිබඳව. ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර ගතිලක්ෂණ ඔබට හනුනාගැනීමේ හැකියාවක්. ැබෙන්නේ ඒකයි දේවදත්ත හාමුදුරෝ ඉඳඉන්ද එකවෙහේර විඳවිඳ දහම් මනහර. භාග්ගතුන් වහන්සේගේ ආරාමි වැඩසිටි. භාගතුන් වහන්සේගෙන් බනැහුවක් නමුත් බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළ. ඒ නිසයි හෝ දෙව්දත් නොදු ටිමොක්පුර. දේවදත්ත හාමුදුරුවෝ ගිහිල්ලා නරකේට වැටනෙක් අර සමීප ආශ්‍රය අයහපත් නිසා. අසත්පුරුස ආස්රය නිසා. අසත්පුරුස ඇසුර නිසා ධර්මී නිසි මාර්ගය ජේවිතේයට ජියමාන කරගැනීමේ හැකියාවක් ලැබුණු නෑ. ඉනිසා ඕනෑම පුද්ජලයෙක් ඔබ දීර්ග කාලයක් ආශ්‍රයකරන්ට වෙනවා ඒ පුද්ගලයාගේ සීලය පිළිබඳව සිතන්ට සීලය කියල කියන්නේ අටුවාාව තුළ හරි ලස්සනට පැහැදිලි කරනවා කාය වචනානං සමෝදානං සීලං. කායික සංමරය සහ. මානසික සංවරය ඇතිකරගන්ට එවගේම වාචසික සංවරය ජේවිතයට ඇතිකර ගන්ට අවස්ස වෙනවා. කය සහ වචනය තුළ ඇතිකරගන්න මේ ආධ්‍යාත්මික දියනුව සහ ආධ්‍යාත්මික සංවර්ධනය. කොයිතරම් දුරට වර්තමානය තුළ මිනිසුන්ගේ පරිහානියට පත්වෙලා තිබෙනවද ඒ පරිහානය දකිින්ට පුළුවන් දවසින් දෙකින් දැක්ක දුටු පමණින් බාහිර ස්වභාවයෙන් ඔබ ඒ පුද්ගලයා ගණනය කරන්ටයන්ටිපා මේ පුද්ගලයා මෙබොඳ පුද්ගලයක් කියලා. මේ පුද්ගලයාතම සමාජයට අවස්්‍ය පුද්ගලයා කියලා. මේ පුද්ගලයාඇතම සමාජයේ ඉන්න සැබැවින්ම අවශ්‍ය දක්ෂ පුද්ගලයා කියලා. දීර්ඝකාලයක් ආශ්‍රයකරන්ට සිද්ධ වෙනවා සංවාසේනකූ මහාරාජ, සීලංවේදි තබ්බං ඒ පුද්ගලයාගේ. කායික හෙක්මීම සහ වවාචසික හෙක්මීම පිළිබඳව. ප්‍රාමාණික ප්‍රායෝගික අවධානයක් ජීවිතයට ලබාගනීම සොඳහා. ආපදාසකෝ මහාරාජ තාමෝවේදි තබ්බෝ. කෙනෙකුගේ ඉවසීම දවසින් දෙකෙන් අපට නිරණය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ පුද්ගලයාගේ කරුණාව ඉවසීම මෛත්‍රය ආදී වූ. මානුසිය ගුණාංග. ඇති කරගන්නලං ආපදාාශුකූ මහාරාජ තාමූවේදිතබ්බෝ ඒ පුද්ගලයා යම්කිසි ආපදාවකට ඒ කායික වසයෙන් වෙන්ට පුළුවන් මානසික වසයෙන් වෙන්ට පුළුවන් ආපදාවකට උපද්‍රවයකට පත්වනාට පසුවයි ඒ පුද්ජිලාගේ සැබෑ ස්වභාවය පිළිබඳව ඔබට මට අවබෝධ කරගැනීමේ හැකියාවක් රඳාපෝතින්නේ ඒකිනිසා අපිහිතනවා කවදාවත් මරණයට පත්වන්නේන කවදාවත් ලිඩවෙන්නේන මේ ශරීරයේ මේ විදියටම පවත්වාගෙන යන්ට පුළුවන් කියන. පටු සංකල්ප මත බුහෝධිනෙක් සමාජයතුළු ජීවත්වන්නේ. නමුත් අපිම සොනයක් සණයක් පාසා යන්නේ මාරයාගේ ස්වභාවයට. සනයක් සනයක් පාස ගමන් කරන්නේ ජරාවේ ස්වභාවයට. සොනයක් සනයක් පාස ගමන් කරන්නේම මේ ව්‍යාධී ස්වභාවයට. ජරාවට ව්‍යාදියට මරණයට. පත්තන මේ බෞතික ශරීරයක් අපි ඉලක්කං දෙකකට ස්වාපේක්ෂ වුණු. කෙටේ කාල පරාසයක් තුළ මේ පෝෂණය කරන්ට ආරක්ෂා කරන්ට උත්සහාවන්ත වන්නේ. නමු තවස්ස වන්නේම මේ පංචස්කන්දයේ තුළ තිබෙන එකම ශක්තිය සිත මනස විඤ්ඥානය ආධ්‍යාත්මික වසයෙන් සඩක්ෂණය කරගන්නට පුළුවන්නන් ආරක්ෂා කරගන්ට පුළුවන්නම් අන්න ඔබට ජේවිතයෙක් කිසිදුු ආපදාවකට පත්තෙන්ට හැකියාවක් ලැබෙන්න්නේ. ඒ පුද්ගලයා සැබවින්ම ඉවසන පුද්ජලයෙක් බවට පත්වෙනවා. ඒයි ආපදාසුකෝ මහාරාජ තාමෝවේදි තබ්බෝ. කෙනෙකු ආපදාවකට පත්තෙන්ට අවස්ස වෙනවා ඒ පුද්ගලයාගේ ඉවසීම පරීක්ෂා කරන්ටනම්. ඒකත් පැයකින් දවසකින් දෙකකින්. තරණය කර ගැනීමේ හැකියාවක් ලැබෙනි නෑ. රජතුමනි ඔබ දීර්ග කාලයක් ඒ පුද්ජලයා ඔබ විමර්සන සීලීව කටයුතු කරන්න සිද්ධ වෙනවා ඒ පුද්ජලයාගේ ස්වභාවය පිළිබඳව. දැන් අපි සතක වනත් ඒ සතාළගට අපි එක පාර්ටම ලංවන්නේ නෑ. ඒ සතාගේ බාහිර චර්්‍යාවන් පිළිබඳව මූලකවසියෙන් අපි අධ්‍යනය කරනවා. ඒ අධ්‍යිනෙක් කලාට පස්සේ අපිට අවබෝධයක් ලබාගන්ට පුළුවන් මේ සතාපි කොහොමද හික්ම වගන්නේ. මේ සතා කොහොමද අපි හීලෑ කරගන්නේ අපේ වචනයට අපේ අනට හරි ඇනලෙසද. එහෙම නැතුව අපි එක පාර්ඩ කැලේ ඉන්න කුළුහර එකෙක් ළඟට දරුණු අලියෙක් ළඟට ගියොත් ජීවිතේ නැතිවෙන අවධානකට ලක්වෙන්ට පුළුවන්. එනිසා IPයේ පුද්ජලයාගේ තිබෙන චර්යාත්මික ස්වභාවයන් දීරිග කාලයක් අධ්‍යනය කරන්ට සිද්ධ වෙනවා ඒ පුද්චිලයාගේ අභ්‍යන්තර ස්වභාවය පිළිබඳව යම් අවබෝධයක් පූරවසියෙන් ලබාගැනීම සොඳහා සංවෝ හාරීනකෝ මහාරාජ සෝචෙියංවේදි තබ්බං. කෙනෙක් අපිට දැක්ක දුටු පමණින් ආශ්‍රය කරන්ට හැකියාවක් ලැබෙන් එනෑ අපි ඒ පුද්ගිලයාගේ වචනය පිළිබඳව සාකච්ඡාව පිළිබඳව සමාජයේ තුළ හැසිරීම චර්්‍ර්‍යාපද්ධතිය පිළිබඳව, දීර්ග කාලයක් කපී විමර්සන සීලීව අවධානමෙන් යුක්තව. කටයුතු කරන්න අවස්ස වෙනවා ඒ පුද්ජලයාගේ ස්වභාවය හඳුනාගැනීම සඳහා. එනිසාත් දවසකෙන් දෙකකින් දැක්ක දුටු පමණින්. මේ පුද්ගලයා හොඳයි, මේ පුද්ගලයා නරකයි, මේ පුද්ගලයා සත්පුරුසයි, මේ පුද්ජලයා අසත්පුරුසයි කියලා පෝරවසින් කිස්සුන්දු කෙනෙක් පිළිබඳව. නිර්ණායක ගොඩනගාගන්ට යන්ට එපා ඒ ඒ පුද්ගලයෙන් විවිදවස්ථාවන් තුළ. ඔබට හානියක් සිදුකරන්ට පුළුවන්. ඒකයි භාගතුන් වහන්සේ කොසල් මහා රජතුමාට මේ සත්ත ජටිල සූත්‍රයේ තුළ පැහැදිලි කරන්ට එදුනේ මේ පුද්ගලයාගේ චර්යාාවන්. විවිධාකාරයෙන් විවිධ වෙනස්කම්බලට එකස්නයකින් පත්තෙන්ට පුළුවන්. නිනිසා ඩැඩිවිමසිල්ලෙෙන් අවධානී යුක්තව, සුරු කරට අවස් වෙනවා විධ පුද්ජිලන්ගේ චර්යා ස්භාවයන් පිළිබඳව මූලික අවධානයක් ජීවිතයට ඇති කර ගැනීම සඳහා සාකච්ඡායකෝ මහාරාජ පඤ්ඥාාවේජි තබ්බෝ යම් කෙනෙකුගේ ප්‍රඥාව පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න නම් සාකච්ඡායකෝ මහාරාජ ඒ පුද්ගලයා සමඟ දීර්ග කාලයක් සාකච්ඡා ඇතිකරගන්නට අවස් වෙනවා ද විවාද සංවාද විසංවාද ඇතිකර ගන්ට අවස්ස වෙනවා. ඒ පුද්ජිලාගේ ප්‍රඥාවේ ස්වභාවය පිළිබඳව. දැනුමේ ස්භාවය පිළිබඳව අවබෝධයක් ඇතිකර ගන්ට. මෙතන දැනුම සහ බුද්ධිය එකකොටසක් ප්‍රඥාව යනු තවකොටසක්. ප්‍රඥාව කියල කියන්නේ ආධ්‍යාත්මික වසයෙන් මනස තුළ ගොඩනගාගන්න මාර්ග පලයන්නේ ස්වභාවය. මේ පංචස්කන්දය පිළිබඳව පරමාර්ථ ලෙස දැකම පමණයි ප්‍රඥාව කියල කියන්නේ. අන්නේ ප්‍රඥාව ඇතිකරගන්ට මනස තුළ ගොඩනගා ගන්න. දැනුම් සම්භාරය, ආධ්‍යාත්මික වසයෙන් ගොඩනගාගන්න භාගතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන සමීපභාවය. දැනුමයි අන්නේ දැනුමට සාපේක්ෂවයි මේ පංචස්කන්දයේ පිළිබඳව පරමාර්ථ ලෙස දකිින්ට පුළුවන් ප්‍රඥාව, විදර්ශනා ඥානීහි පිහිට ඇතිකර ගැනීම හැකියාවක් හදාාපෝතින් එතිෙන්ටයි සාකච්ඡායකෝ මහාරාජ පඥ්ඥාාවේදිි තබ්බෝ ප්‍රඥාවතියන පුද්ජලය කියයි දැක්ක දුටු පමණින් හඳුනාවාගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ භාරතය සමාජයේ තුළ විවිධ මිත්‍යාදුෘෂ්ටික ආගමික ලබ්දීන්වලින් ගහන සමාජ පසුබිමක්. විවිධායි විධ මාර්ගඵල උපදවා ගැනීම තුළ තමන් මේ තත්තර පත්තුූවා යැයි කියලා විිවිධ විමර්සණවල යෙදනා එනිස් අවස්ස වන්නේ ඔබේ දැනුම් පද්ධතියට සාපේක්ෂ දැනුම ප්‍රඥාව අවබෝධය වර්ධනය කරගන්ට අවස්ස වෙනවා සැබෑ පුද්ගලයාගේ ස්වභාවය පූරවසයෙන් නිගමනය කරගැනීම සඳහා ඉත්තනින් මෙහාට ඔබ ගණුලබන සෑම තීරණයක් තුළම ප්‍රධාපෝතින්නේ යම්කිසි සීමමාවකට යම්කිසි රාමූකට කොට වුණු දැනුම්පද්ධතියක් පමණයි අපේ මානුසික ස්වභාවය තුළ ප්‍රධාපෝතින්නේ. ඕනෑම දෙයක් ඕනෑම පුද්ජලයක් බෞතික සහ. චලනය කළ හැකි චලනය කළොනොහැකි ඕනමදේක ස්වභාවය අඳුනාගණටනම් අපි දීර්ඝ කාලයක් ඇසුරු නිසුරු කරන්ට සිද්ධ වෙන. ඒ නිසා අද දෞසතු ලෝබට ඔබේ ජීවිත යතාාර්ථය අවබෝධ කර ගැනමින් නිවරදි සමාජාස්ශ්‍රය තුළ. ඔබට ආධ්‍යාත්මික ගවේෂනයක් සඳහා මේ ධර්මානු ශාසනාව හේතුවේවා වාසනාම වේවා කියලා සාධනාද පවත්වාශිරවාද. කරමු ආකා සට්ටහාජ බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, පු්ඥන්තං අනුමෝධත්වා චිරන්රක්කං තුළෝක ශාසනං ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගා මහිදදිිකා, පු්ජන්තං අනුමෝදිිත්වා චිරණ්ඩක්කං තුලෝක සාසනං ආකා සට්ටහාචබුම්මට්තාා දේවානාගා මහිද්දිකා ප්ඥන්තක් අනුමෝදිිත්වා චිරන්ඩක්කං තුලෝක ශාසනං සලු දෙනාටම තෙරුවන් සරණයි. සමාජ්‍ය සංගායන.